අයිබුවන් අද වීඩියෝවෙන් කතා කරන්නේ BMI යගේ කොහොමද පවත්ව ගන්න කියලා BMI නැත්තම් ශරීර ස්කන්ධක දර්ශකය කියන්නේ ඉතාම සරලව අපේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දල අදහසක් දෙන මිනුමක් මේදී උසට සරිලන බර කියන එක තමයි මැනෙන්නේ පුද්ගලයාගේ බර කිලෝග්‍රෑම් වලින් ගෙන ඒ උස මීටර වලින් වර්ග කරලා බෙදුවහම BMI යගේ ලැබෙනවා සාමාන්‍ය BMI යගේ වෙන්නේ මොකක්ද කියලා බැලුවොත් WHO එමෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන ආකාරයට මේ BMI යගේ 18.5 25 අතර තමයි සාමාන්‍ය යගේ 18.5ට අඩු නම් ඔයා කුෂ එමෙන්නත කෙට්ටු ලෙසත් 25 30 දක්වා අධි බර ලෙසත් 30ට වැඩි නම් ස්ථූල ලෙසත් මේති හඳුන්වනවා මේ ආසියාතික රටක ජීවත් වන අපිට මේ යගේ සුළුවෙන් වෙනස් වෙන්න පුළුවන් එහිදී පවසන ආකාරයට 18.5 23ක් දක්වා තමයි සාමාන්‍ය BMI යගේ වෙන්නේ 23 25 අධි බරත් 25ට වෙන්න ස්ථූල ලෙසත් මේ BMI දර්ශකයට අනුව අපි වර්ග කරනවා මේ ස්ථූලතාවය ගත්තත් ඒ නැවතත් කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන් 25 40 දක්වා පළමු කාණ්ඩයත් 40 50 දක්වා දෙවන කාණ්ඩයත් 50ට වැඩියයි දෙවන කාණ්ඩය ලෙසත් හඳුන්වනවා මේ BMI අගය සාමාන්‍ය ලෙස පවත්වා ගන්න ඕන ඇයි කියලා ඔයාලා මගෙන් අහුවොත් ස්ථූලතාවය කියන්නේ වර්තමානයේ විශාල ගැටලුවක් වෙලා තියෙන ප්‍රශ්නයක් අධික තරබාරුව නිසා පුද්ගලයෙකුගේ පෙනුම වෙන වෙනස් වීමට එහා ගිය ගැටලු රාශියක් මේකෙන් ඇති වෙනවා. ඉතින් මේ ස්ථූලතාවයත් එක්ක නැදී වැඩි ආ කොලෙස්ටරෝල්, රුධිර පීඩනය යන බොහෝමන රෝග බොහෝමයක් ඇති වෙන මේ තත්ත්වයන් බලපානවා. ඒ වගේම මේ රෝගات එක්ක හෘද ආබාධ, අංශභාග, ආඝාත වගේ තත්ත්වයන් ඇතිවීම ඉඩකඩක් වැඩි වෙනවා. මේ රෝග නිසා ජීවිත නැති වෙන්න පුළුවන් කියන එක අපි හැමෝම දන්නවා. මේ රෝග වැළඳුනාම බෙහෙත් බොන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ නිසා ආර්ථික ගැටලු සමහර විට මේ රෝහල් වල තියෙන බෙහෙත් හිඟතාවයේ මෙහි මිල අධිකතාවයේ වගේ බොහෝ ප්‍රශ්න වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඉතින් අද ලෝකයේ වැඩිම ජීවිත ප්‍රමාණයක් නැති වෙන මේ හෘද රෝග නිසා. ඉතින් මේ තත්ත්වයන් ප්‍රධාන හේතුව තමයි මේ අපගේ ආහාර වේද වෙනස් කිරීමෙන් ව්‍යායාම අඩු කර ගැනීම වෙලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව මහජනතාව දැනුවත් නොකිරීම තමයි මේ දේවල් සිද්ධ වෙන ගොඩක්ම බලපාලා තියෙන්නේ. ඉතින් ඔයාගේ BMI නිවැරදිව මැනගෙන වායින මොන තත්ත්වයේද කියලා බලාගෙන මේ BMI සාමාන්‍ය තත්ත්වයේ පවත්වා ගැනීම කළ යුතු වෙනවා. ඒ විට ලිඩ රෝග, බොහොමයක් බෝන් රෝග වලින් ඔයාලට ආරක්ෂා වෙන්න ඉඩකඩ ඉඩ ප්‍රස්ථා ලැබෙයි. ස්තුතියි.